ඊළඟ කාරණේට මම එන්නම් පාටලි චම්පික මහත්තයා මේ පාටලි චම්පික කියලා කියන්නේ බොහොම උගත් බුද්ධිමත් කෙනෙක් නමුත් එතුමාගේ නායකත්වයේ සහ එතුමාගේ තියෙන මේ 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 බයාදු ගතිය පිළිබඳව යම්නම් කාරණා ඉදිරිපත්ලා තියෙනවා මම නෙවෙයි කියන්නේ එතුමා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වෙලා එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට එදිරිව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මොහොතේ පාටලි චම්පික මහත්තයා කියනවා මාධ්‍යවේදියෙක් ඇහුවාම මෙන්න මෙහෙම කාරණයක් ඔබතුමා මේ මොහොතේ ජනාධිපතිවරණයක් තියන්නේ නැතුව තව අවුරුදු දෙකකට පස්සේ තිබ්බා නම් ඔබතුමා අද මේ තීරණය ගන්නවද නෑ ඒක මෙහෙමයි මේ පාටලි චම්පික මහත්තයා මේ රූපවාහිනී මාතෘ කිව්වද ඒක මෙහෙමයි අපි අවස්ථාවක් වෙනකන් ඉන්නව අපිට නිවැරදි අවස්ථාවක් වෙනකන් ඉන්නව නිවැරදි අවස්ථාව ලැබුණා මේ මොකද්ද කියන්නේ ජනතාවට මම අවස්ථාවාදී කවුද කියන්නේ පාටලි චම්පක කවුරුන්ද කියන්නේ එතුමමයි කියන්නේ මම අවස්ථාවාදී එතකොට මේක හරියද දැන් පාටලි චම්පික මහත්තයා බලය සහ බලය කියන පොත ලියලා ගෙනාව සංකල්පයක් මොකද්ද මේක දාපු සංකල්පේ මේ ගෙනාවු සංකල්පය තමයි නිලධාරී වාදය. මේ නිලධාරී වාදය ගැන මත ප්‍රකාශ කරමින් මාධ්‍ය හසුරුවමින් ගමන් කරපු පාටලි චම්පක වැඩි කාලයක් යන මැත්තේ බෞල්වාදයේ සහ නායකත්වයට ඇඟිලි දික් කරනවා. දැන් ඒවයි කියන වැරදි අඩුපාඩු පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. සිව්බලසයනා ජාතික එකමුතුවට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ මේ මත ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. මං අහන්නේ මේක දෙන්නේ බෞල්වාදයේද නැත්නම් නායකත්වයේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් පාටලි චම්පකතුම අනිත් කාරණේද නිලධාරී වාදයද? දැන් මේ කාරණා ගොන්නෙන් අපි මොකද්ද තෝරාගන්නේ? එතකොට පාටලි චම්පක මහත්තයා කියනවා මම අවස්ථාවාදීෙක් වුණා මේ මෙන්න මේ අනුව මේ කාලයේ අවස්ථාව ආවම තමයි මම මේ තීරණය ගත්තේ දැන් මම හරි කියලා. ඒකෙන් ගම්ම වෙනව තව දෙයක් මිනිස්සු තේරුම් ගන්න ඕන හෙට එස්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ලබාගෙන පාටලි චම්පක මහත්තයා පාර්ලිමේන්තුවට ගියොත් අපි හිතමු නේ අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන රටට ආදරය කරන මිනිස්සුනේ මේ ජනතාවට ආදරය කරන මිනිස්සුනේ එතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් මේ රටට අතිශය විනකරන කාරණයක් ඉස්මතු කරලා ක්‍රියාත්මක කරන්න හැදුවොත් පාටලි චම්පක මහත්තයා අවස්ථාවක් වෙනකන් නිදී තිරණයක් ගන්න. ඉතින් එහිමයි වැඩක් තියෙනවා පාර්ලිමේන්තුවටම පාටලි චම්පක මහත්තයාට දේශපාලනයේ සමුහරගෙන පොතක් පතක් ලියාගෙන සමාජ මතයක් හදාගෙන ඒ සමාජ මතේ ඕනෑම මේ රටට ආදරය කරන දේශපාලන පක්ෂයකට පාවිච්චි කරන්න තියෙන පාඩුවෙ ඉන්නනේ. අවස්ථාවාදී කොන්ද බල නැති තීරණයක් ගන්න බැරි කල්මරමර වෙලා වෙනකම් බලාගෙන ඉන්න දේශපාලන නායක මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕන. පාර්ලිමේන්තුවට යවන්න ඕන හරි දේ කරන්න නැත්නම් කතා කරන මිනිස්සු. නිවැරදි සංකල්ප කියන මිනිස්සු. හැංගිලා බයෙන් ඉන්න මිනිස්සු යවන්න ඕනද පාර්ලිමේන්තුවට?